සමහර සෙදුවීම් තිබෙනවා අපව ඊටමත් සංවේදී කරවන ආකාරයේ සෙදුවීම්. අපි මේ අද ගැන කතාවත් අපට හමුවන්නේ බොහොම පොතෙන්. මෙම සෙදුවීම හරිම සංවේදී සෙදුවීමක් කියවට වැරදි නැහැ. මේ තරුවමට හමු උනේ අප්‍රේල් 16 මහවැල තැන්න ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී. අපි තේබොන්න ගිය වෙලාවේ මේ දරුව එතනට ආවා. එතන තිබුණු ලවුඩ් ස්පීකර් දෙකක් ළඟට ගිහින් එයා කියනවා මේකේ ඕම්ස් 16 කොයිල් තියෙන්නේ කියලා. ස්පීකර් එකේ කාන්දම් බලන්න. එතන තිබ්බ බෝතල් මෝඩියක් පමු දුන්නා. ඒක සන්නායකයක් නෙමෙයි කියලා හැන්දක් ඉල්ලගත්තා. මං පස්සේ දරුව එක්කගෙන ගියා ස්ටේජ් එකට. එතනට ගිය ගමන් එයා තෝරලා ගත්තේ මල්ටිමීටරය. මල්ටිමීටරේ පාඨාංක හැම එකක්ම එයා දන්නවා. DC AC වෝල්ටේජ් ඕම්ස් ඇම්පියර් මනින විදිය හොඳට දන්නවා. මට හරිම පුදුමයි. මම තව ටිකක් දරුවත් එක්ක කතා කළා. එයා කිදර හදාගත්ත බවුත් එකක් තියෙනවලු. ඒකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ විතරලු. පිටණිය තාලේ තියෙන සවුන්ඩ් චෙක් කරද්දී දරුව කියනවා ඒක ඩෙසිබල් මීටරේ වැඩිලු. අධික ශබ්දේ නිසා මිනිස්සුන්ගේ පොළේ ස්නායු දුර්වල වෙනවලු. කම්පන සංඛ්‍යාත හර්ට්ස් DP වෝල්ටේජ් ඕම් AC DC ඇම්පියර්. මේ හැම දෙයක් ගැනම දරුව කතා කරනවා. හොඳට ඉංග්‍රීසි පුළුවන්. ආවර්තිත වගුව කියන්න කිව්වහම නූතන එකද පැරණි එකද අහලා ඕන එකක් කියනවා. මම තවත් දරුව ගැන හොයන්න ගත්තා. මහවිල තැන්න විදුහලේ එයාට උගන්වන ගුරුරු හමු වෙලා කතා කළා. හරිම දුකයි. දැන් තමයි හොඳම කතාව තියෙන්නේ. ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ දරුවට පිස්සු කියලා. අනිත් ළමයි එක්ක තියෙන කරදර නිසා මෙයව දාලා තියෙන විශේෂ අවශ්‍යතා ඇති ළමයි ඉන්න දරුවන්ගේ ඒකකයට. දරුව කියන මේ වචන කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ තිය හැම හිතන්නේ. අම්මෝ මුණ ගැහිලා ඇහුවම කිව්වා එයාගේ වැඩේ ඔය ඉලෙක්ට්‍රික් වැඩ විතරයි කියලා. මගේ ළඟ තිබ්බ බවුත් එකක් මං එයාට දුන්නා. ඒ තරම් සතුටක් තවත් එයාට නැහැ. ඒක අරගෙන ගෙදර දිව්වා. ආපහු මාව හොයාගෙනම ආවා. ප්‍රශ්න ගොඩක් අහනවා. මේ දරුවට පිස්සු නැහැ. එහෙම හිතන ඒඋන්ට පිස්සු. මොකක් හරි සංසාරගත පුරුද්දක් තියෙන්නේ. එයාගේ විභව ශක්තිය අඳුරගන්න කෙනෙක් නැහැ. වැඩිපුරම ඉන්න කැමති ලැබවල. කවදාවත් ඉගෙනීම් නැති උනාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ අපේ රටේ හොඳ ආයෝජනයක්. නිසිමක පෙන්වන්න පුළුවන් මනෝ වෛද්‍යවරයෙක් හෝ අවබෝධය තියෙන කෙනෙක් මාව අමතන්න මේ දරුවව සම්බන්ධ කරලා දෙන්නම්. මේ ඔහුගේ දුරකථන අංකය 077 636 6347 077 636 6347. මේ පුංචි පැටියට උදව් කරන්න ඕන. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කොච්චර අමාරු වුණත් දරුවා 148ක් ලකුණු අරන් විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ගෙන් දාපු නිසා එයා ශිෂ්‍යත්වෙත් සමත්. අපිට මේ සටහන හමු උනේ සෝතම් තරංගගේ Facebook පිටුවෙන්. ඇත්තටම අපේ රටේ මේ වගේ දක්ෂය ඕනතරම් ඉන්නවා. හැබැයි ඒ පුංචි දරුවන්ගේ දක්ෂතා හරියාකාරව හඳුනා නොගැනීම නිසා ඒ දරුවන් වගේම ඒ දරුවන්ගේ දෙමව්පියොත් සමාජයේ ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. විශේෂයෙන්ම මේ වගේ දක්ෂතා තියෙන දරුවන්ට ඒ දක්ෂතා හඳුනාගෙන හොඳ තෝතැන්නක් හදලා දෙන්න ඕනේ. එහෙම උනොතින් ඒ දරුවන් දවසක මේ රටේ අනාගතයේ බාරගෙන රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ ඔවුන් අනිවාර්යයෙන්ම කරාවි. ඉතින් මේ දරුවට තියෙන වෙනස්ම ඔය දක්ෂතාවය. ඒ වගේම මේ දරුවට හොඳට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්. ඒ නිසා ගමේ මිනිස්සු හිතන්නේ මේ දරුවට පිස්සු කියලා. ඇත්තටම පිස්සු තියෙන්නේ ගමේ මිනිස්සුන්ට මිසක් මේ අහිංසක දරුවට නෙමෙයි. ඒ දරුවට ලොකු දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මේ දක්ෂතාවය හඳුනාගන්නේ නැතිව ඒ දරුවට මෙහෙම කරන එක නම් වැරදි. ඒ කොහොම වුණත් මේ දරුවගේ පාසලේ ගුරුවරු නම් හරිම කරුණාවන්ත. ඒ වගේම ඒ ගුරුවරු මේ දරුවට මේ අයරින් හරි උගන්වන එක පිළිබඳව නම් ඇත්තෙන්ම සතුටු වෙන්න ඕන. ඒ කොහොම හරි මේ දරුවට දැන්වත් නිස්තැන ලැබිලා නිසි අයගේ අවධානයක් යොමු වුණොතින් මේ දරුවගෙන් හෙට දවසේ මේ රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද ඔහු සැබෑවටම දක්ෂයි. පුංචි කාලෙදී මේ තරම් හැකියාවක් තියෙන දරුවෙක්ට ඒ හැකියාවන් වර්ධනය කරගන්න අවස්ථාවක් සලස්සා දුන්නොත් හෙට දවසේදී රටේ අනාගතය ඔවුන්ට නොබියව බාර දෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙවැනි දරුවන් කිසි විටකත් කොන් කරන්න එපා. ඔවුන්ට හොඳ අවස්ථාවක් ලබා දෙන්න. ඔහුගේ දක්ෂතාවය දැක්ක නිසා තමයි මේ තරුණයත් මෙය සමාජගත කරන්න කටයුතු කරන්නේ. සෙවෙතත් ඔහු ඉල්ලන්නේ මේ දරුවට හරිපාර පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔහුව අමතන්න ඔහු දරුවව සම්බන්ධ කරලා දෙන්නම් කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ දරුවට උපකාර කරන්න පුළුවන් කෙනෙක් මේ දරුවට හරිපාර පෙන්වන්න පුළුවන් කෙනෙක් හමු වේවා කියලා. ඒ වගේම
මේ දරුවගේ දක්ෂතා තවත් ඉදිරියට වර්ධනය කරගෙන ඒ දරුවා රටට සමාජයට වැඩ ඇති දක්ෂ දරුවෙක් බවට පත් කරන්නට සියලු කටයුතු සූදානම් වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම මේ වගේ දරුවන් පිස්සන් යයි හංවඩු ගසන මිනිසුන්ට කිව යුතු එක දෙයක් ඇත. එනම් දරුවෙකුගේ දක්ෂතාවයන් ඉවසන්නට බැරි නම් කටමැට තිබුණු පළියට දොඩවන්නේ නැතුව නිහඬව සිටීම තමයි කළ යුතු එකම දේ වන්නේ. ඉතින් මේ පුංචි පුතාගේ මේ හැකියාව පිළිබඳව ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඒ වගේම මේ පුංචි පුතාගේ දක්ෂතාව සහ ඔහුටත් වේ ඇති ඉරණම පිළිබඳව ඔබට දැනෙන අදහසක් පහදින් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.